ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන අංශයන් තුනම අතික්‍රමණය කරමින් ලාංකීය ප්‍රේක්ෂක හදවත් තුළ නොමකෙන සටහනක් තැබූ ඔහු විශිෂ්ට රංගතරයෙකි. නවසේ පනස් අටේ ජූලි අටවන දින උපත ලැබූ ඔහු හපුකොඩ කනිෂ්ඨ විද්‍යාලයේන්ද බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයේන්ද පසුව ගලිහිටියාව මධ්‍ය විද්‍යාලයේන්ද අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්ගෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට සමත් විය. බෙරහට වේදිකා නාට්‍යයෙන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට පාද වූ ඔහු ඉන්පසු වාරුවෙන් යන මිනිස්සු මානවයෝ මෙතනින් මාරුවෙමු ලෝමහංස මතුරු චවනිකා අත් තාරාවෝ ඉගිලෙති ඔත්තුකාරයෝ වැනි වේදිකා නාට්‍ය තුළ ඉහළ රංගන ප්‍රතිභාවක් ඇති දක්ෂ කලාකරුවෙකු ලෙස ලාංකීය කලා හදවත් දිනා ගැනීමට සමත් විය. එසේ ප්‍රසිද්ධියට පත් වූ ඔහු ලාංකීය පුංචි තිරයට අවතීර්ණ වූයේ ගුරුකෙතර ටෙලි නාට්‍යයේ. ඉන්පසු පුංචි තිරයට මෙන්ම සිනමාවටද අයෝමා ලොකුදුව පුනරුත්පත්තිය භවතුක භව කර්ම තරණය ගිනි අවියක ගිනි කෙලි අස්වැසුම මිල්ල සොයා අග්නි දහය සූර්ය අරුණ රන්දිය දහර ගරිල්ලා මාකටි දීවරි කුසපබා ක්‍රවේකය මහරජ ගැන්වූ වැනි විශිෂ්ට නිර්මාණ රැසකට රංගනයෙන් දායක විය. හොඳම නළුවා සඳහා සම්මාන ලබා තිබෙන්නේ මම කියන දෙවතාවට. ඊට අමතරව ප්‍රශස්ත මාධ්‍ය ඇගයීම, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ටෙලි නිෂ්පාදනය, හොඳම ගීත රචනය, එතකොට හොඳම වාර්තා වැඩසටහන, හොඳම කාලීන වැඩසටහන, අදි විවිධ වැඩසටහන් විවිධාකාරයෙන් මම සම්මාන ලබලා තියෙනවා. රංගනයට අමතරව අධ්‍යක්ෂකවරයෙකු තිර රචකයෙකු, නවකතා කරුවෙකු, ගීත රචකයෙකු, ඉතිහාසඥයෙකු මෙන්ම සාහිත්‍යවේදියෙකු වූ ඔහු තම නාමය මෙරට කලා ලොවේ සන්නාමයක් බවට පත් කර අවසන්ය. එම අතිමහත් සේවයට ඇගේමක් ලෙස සුමති සම්මාන උළෙලේදී 1997 වසරේ හොඳම නළුවා සම්මානයෙන්ද 2002 වසරේ ප්‍රශස්ත මාධ්‍ය ඇගේම් සම්මානයෙන්ද ඇතුළු බොහෝ සම්මාන ගණනාවකින් ගෞරවයට පාත්‍ර විය. විශිෂ්ට රංගතරයාණෙනි, ඔබට නිවන් සුව.